හලෝ කට්ටිය කොහමද? මගේ නම සංජය නිශාන්. ඉතින් අදත් තරන් ආවේ කාට්‍රික්යක්. ඇත්තටම මම මේ සතිය ඇත්තටම ගොඩක් බිසී. ඉතින් මට එහෙමම පොඩි වැඩ වගේ තිබුණා. ඒ වගේම මායි මගේ යාළුවෙකු තව වෙනම channel එකක් පටන් ගත්තා. ඉතින් channel එකේ නම තමයි Eben Sky. ඉතින් ඔයාලා කැමති නම් ඒ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න. ඉතාලියෙන් තමයි ඒක අපි කරන්නේ. ඉතින් ඒ වගේම තමයි කට්ටිය අද පොඩි ස්ටෙප් එකක් තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේක භාවිතා කරලා ඔයාලට පුළුවන් කාට්‍රික්යක් වෙනම නිර්මාණය කරගන්න. මම ඔයාලට ඉස්සෙල්ලාම ඒ ස්ටෙප් එක අවශ්‍ය කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයාලට උදාහරණ කිහිපයක් එකක් මම දෙන්නම් කොහොමද කාට්‍රික් එක හරියටම කරන්න කියලා. හොඳ එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. ඕකේ කට්ටිය, මේක මෙහෙමයි වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කාඩ් පැක් එක කැමති කෙනෙක්ට සපල් කරන්න දෙන්න. ඉතින් මම මේ අස්සයි නිකන් නෝමල් සපල්යක් දාන්න. එහෙම දාගත්තට පස්සේ ඔයා කියන්න එයාට කැමති කාඩ්යක් ටච් කරන්න කියලා. ඇති මේ අවස්ථාවේදී උඩ කාඩ් එක ටච් කරන්නේ නැහැනේ, ගොමත් ගොඩක් අය. ඒ නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ. අපි හිතමු දැන් මේ අවස්ථාවේදී මෙහෙම ස්ප්‍රෙඩ් කරාට පස්සේ එයා මේ කාඩේ ටච් කරා කියලා. ඒ කියන්නේ මේ පැත්ත හරවල තිබ්බට පස්සේ මෙහෙම අරගෙන අපි හිතමු මේ කාඩ් එක ටච් කරා කියලා. එයාට බලන්න දෙන්න. ඉතින් මේ විදිහට ඊට පස්සේ මම මේ විදිහ මේව කරලා මේක මෙහෙම හරවලා මේ කාඩේ උඩින් දාලා මේ විදිහට වහනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ගානට කාඩ් එක උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි හැඳින්වීම. මම දැන් ඔයාලට මේ ගම්ම කියලා දෙන්නම්. මෙහෙම විදිහට ස්ප්‍රෙඩ් කරන්න කාඩ් පැක් එක. මේ විදිහට ස්ප්‍රෙඩ් කරාට පස්සේ එයාට කියන්නේ කැමති කාඩ් එකක් තෝරගන්න කියලා. අපි හිතමු දැන් එයා මේ අවස්ථාවේදී මේ කාඩ් එක ටච් කරා කියලා. ඊට පස්සේ ආ මේ කාඩ් එක මේ විදිහට මෙහෙම අතේ තියාගෙන මේ විදිහට තියාගත්තොත් ගොඩක් හොඳයි. ඉතින් ඒක අපිට ඒ අවස්ථාවේදී හදන්න බැරි නිසා අපි කරන්නේ මේ විදිහට එක කාඩ් එකක් එයාට ටච් කරන්න කියලා. ඒ කාඩ් එක මේ විදිහට අතේ තියාගෙන මේ ටික මෙන්න මේ විදිහට තියාගන්න. ඊට පස්සේ මේ කාඩ් එක අපි මෙන්න මේ කාඩ් ගොඩෙන් මේ විදිහට අනිත් පැත්ත හරවනවා. එහෙම හරවල ඉවරලා අපි යාට කියනවා මතක තියාගන්න කියලා. එහෙම කෙලිවුණාට පස්සේ අපි මේ කාඩේ පොඩ්ඩක් මෙන්න මේ විදිහට දාලා මේ විදිහට දාන ගමන් මේ අතින් මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේ කාඩේ තල්ලු කරනවා මේ විදිහට. එහෙම ඊට පස්සේ මේ විදිහට හදලා මේ කාඩ එක දාන ගමන් අපි මේ අනිත් යට කාඩ එක වටනවා. ඉතින් එහෙම වටු මේ අලු හිතන්නේ අපි තෝරගත්තු කාඩේ තමයි මේක කියලා. නමුත් අපි ඇත්තම දන්නවා කාඩ එක තියෙන්නේ මෙතන කියලා. ඉතින් මම ඔයාලට තව පාරක් පෙන්නන්න මේ විදිහට කාඩ එක හරවනවා. අපි හරවන කාඩ එක ඊට පස්සේ මේ විදිහට අපි දානවා. ඒ විදිහට දාලා ඔයාලට පුළුවන් මේ කාඩේ මැදට දාන්න. ඒ දාන ගමන් ඔයාලට මම දැන් මේ අවස්ථාවේදී මයිඩියා එකක් දෙන්නම්. යාළුවා එතකොට මෙතන තමයි කාඩේ බලන් ඉන්නේ. ඔයාලට පුළුවන් මේක ඉක්මනටම ඔයාගේ අර කට ළඟට ගන්න. මම හිතනවා ඔයාලට ඒක පැහැදිලි ඇති කියලා. මම ඕනනම් ස්ට්‍රීට් මැජික් එකක් විදිහට ඒක ඊළඟ වීඩියෝ එක ඔයාලට කරලා පෙන්නන්නම්. යාළුවා පුදුම වෙන විදිහ ඔයාලට එතකොට බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට මේ සරල මූව් එක ගොඩක් වැදගත් වේවි කියලා. හොඳයි කට්ටිය. ඉතින් මං හිතනවා ඔයාලට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මම දැන් ඔයාලට තව එක එක්සැම්පල් එකක් දෙන්නම්. ඒ තමයි අපි තෝරගත්තු කාඩ් එක මෙතන උඩට ගන්න කලින් අපි යාළුවෙන් අහනවා කැමති කාඩ් ප්‍රමාණයක් කියන්න කියලා. අපි හිතමු මේ අවස්ථාවේදී කාඩ් පහක් කිව්වා කියලා. ඉතින් අපි යාට පෙන්න මේක කවුන්ට් කරන්නේ නැහැ. අපි මේ විදිහට කාඩ් හතරක් විතර කවුන්ට් කරලා මේ විදිහට ඔක්කොම එකට තියලා අපි කියනවා මෙතන දැන් කාඩ් පහක් තියෙනවා. ඒ ටික අපි පස්සේ බලමු කියලා. ඉතින් මේක ඔයාලා හොඳටම තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේක එක්සැම්පල් එකක්. ඊට පස්සේ අපි යාට කියනවා කාඩ් එකක් ටච් කරන්න කියලා. මේ විදිහට ටච් කරාට පස්සේ අපි මේ කාඩේ ගානට කොහොම හරි උඩට ගන්නවා දන්නවා. මේ විදිහට එතකොට කාඩ් එක උඩට ගන්න. දැන් මෙතන තියෙන කාඩ් හතරයි. නමුත් යාළුවෝ කාඩ් පහක්, ඒ කියන්නේ අංක පහ තමයි කැමති කියලා. ඉතින් අපි එතකොට කරන්නේ අපි යාළුවට කියනවා හරි වාට දැන් මං පස්සෙනි කාඩ් එක පෙන්වන්නම් කියලා. මේ කාඩ් එක මේ විදිහට තියලා 1 2 3 4 කියලා මේ කාඩ් එක ගානට පහ විදිහට වාට පෙන්වන්න පුළුවන්. මං හොඳයි කට්ටිය, මං හිතන ඉතින් ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. මේක පොඩි වීඩියක්. අනිවාර්යයෙන්ම මම ඊළඟ වීඩියෝ එකේ ස්ට්‍රීට් මැජික් එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ මතක් කිරීමත් සමගින් අදට එහෙනම් මම ඔයාලෙන් සමු ගන්නවා. තවත් අලුත් සුපිරිම වීඩියෝෙන් අපි ඉක්මනටම හම්බෙමු. මම සංජය නිශාන්. ඔයාලට සුබම සුබ දවසක්.